අද ඔයාලට අපි one week friend කියන චයිනීස් මූවි එක තමයි අරන් ආවේ 2022 වර්ෂයේ රිලීස් වෙලා තියෙන මේ මූවි එක IMDb 6ක් අරන් තියෙන මූවි එකක් වෙන අතර ඉස්කෝලේ යාළුවෝ 4 දෙනෙක් වටා ගෙතුන මූවි එකක් වෙනවා ඉතින් ඉස්කෝලේට අලුතින් එන ගෑනු ළමයෙක්ට පිරිමි ළමයෙකුට කැමැත්තක් ඇති වෙනවා ඒත් මේ ගෑනු ළමයාට කෙනෙක්ව සතියක් පමණ මතක තියන අමුතු අමතක වීමේ රෝගයකින් පෙළෙනවා කියලා මේ පිරිමි ළමයා දැනගත්තාම ඕගේ මිතුරන් දෙන්නාගේ උදව් ඇතිව කොහොම හරි ඔවුන්ව ඇයට අමතක නොවී තියාගන්න උත්සාහ කරනවා ඒත් මේ අමතක වීමේ රෝගයේ පිටුපස එක්තරා අභිරහසක් තියෙනවා ඉතින් මොකක්ද මේ රෝගයේ පිටුපස ඇති රහස වගේම ඇයි ඇයට මේ රෝගය හැදුනේ වගේම යාළුවෝ තුන්දෙනාව ඇයට දිගටම මතක තියේවිද කියලා අපි කතාවටම ගිහින් බලමු. ඉතින් අන්තිම විනාඩිය වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන්ම ඔයා අපේ Lollipop SL review channel එකට අලුතින් එකතු වුණ කෙනෙක් නම් මතක ඇතුව අපේ channel එක subscribe කරලා notification bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට ඉක්මනටම ඇවිත් බලන්න පුළුවන්. කතාව පටන් ගන්නකොටම ලෝක විනාශයේ වෙන එක ගැන යාළුවෝ කිහිප දෙනෙක්ට රස කරමින් කතාවක් එක ගෑනු ළමෙක් කියනවා. ඇය නමින් ෂියෝනන් වෙනවා. ඒක පාරේටම ෂියෝනන්ගේ ඔළුවට බෝලයක් වැදෙනවා. යූෂු කියන කතාවේ ප්‍රධාන කතානායකයා එවලා. ෂියෝනන් හා යූෂු නිතරම වගේ රණ්ඩු වෙන නිසා යෝෂු බෝලෙන් ඔළුවට පහරක් ගහපු නිසා ඇය ඔහුට ගහන්න හදනවා. ඉතින් වටේ ඉන්න පිරිස තමයි ඇයව අමාරුවෙන් නවත්ත ගන්නෙ. ඔන්න ඊට පස්සේ පෙන්නනවා පන්තියට අලුත් ගෑනු ළමයෙකු වෙනවා. ඇය නම්ින් ෂියන්ෂි වෙනවා. ඇය තමයි අද කතාවේ ප්‍රධාන කතානායිකාව වෙන්නේ. ඇය දැක්කහම යෝෂු හරි උනන්දුවෙන් ඇය දිහා බලාගෙන ඉන්නවා වගේම ෂියන්ෂිද ඔහු බලන් ඉන්නවා දැක්කත් වැඩිය කනන් නොගෙන ඉද ගන්නවා. ඉතින් යෝෂුගේ අවධානය ඇය වෙත ගිලිහිලා යන්නේ ෂියෝනන් නැවත ඌට බෝලෙන් පහරක් ගැහුවාම. කොහොම හරි යෝෂුට හා ෂියෝනන්ට ගුරුවරයාගෙන් දඬුවමක් ලැබෙනවා පන්ති ඇතුලේ රණ්ඩු වෙන්න ගත්ත නිසා. ඒ අතරේදී ෂියන්චි ඔහු දිහා හැරිලා බලනවත් ඔහු දකිනවා. ඉතින් යෝෂුගේ මිතුරා වන ජයන්නු සමග කතා කරමින් ඉන්නේ අලුතින් ආපු ගෑනු ළමයාගේ ඇස් තිබෙම ඌගේ පැත්තේ කියලා. මේ නිසා යෝෂු ඒක ආදරයත් කියලා දැනගන්න පිරිමි ළමයින් දෙන්න ආදරය ඇති DVD එකක් පවා හොරෙන් හුවමාරු කරගන්නවා ආදරය ගැන හරියටම දැනගන්න. කොහොම හරි මේ දෙන්නගේ හොර වැඩේ දකින ෂියෝනන් අර DVD පටිය අතට අරගෙන කියන්නේ තවම ඉගෙන ගන්න නිසා මේ වගේ දේවල් බලනවට වඩා ඉගෙන ගන්න කියලා. ඉතින් යෝෂු වගේ කෙනෙක් මේ DVD පටිය ගත්ත නිසා මොකටද ඕනේ උනේ කියලා තමයි ඇය ඔහුගෙන් අහන්නේ. ඔන්න කොහොමාරි ඔය ප්‍රශ්නේ අහන්න ගිහින් අන්තිමට යෝෂු හා ෂියෝනන් ආයි පුස්තකාලයේදීම රණ්ඩු වෙන්න ගන්නවා. යෝෂු ෂියන්චිගේ හිත දිනා ගන්න බීම පැකට් එකක් තාරන් ගිහින් දීලා හිත දිනා ගන්න වැඩේ ඕනාවට වඩා වැඩිපුරත් කරන්න ගිහින් අන්තිමටම ෂියන්චිගේ ඇඟේ බීම හැලිලා ලැජ්ජාවෙන් ඇය එතනින් දුවලා ඔහුව මගහැරලා යනවා. අන්තිමටම වෙන්නේ ඇයට ෂියෝනන්ව හම්බ වුණාම ඇය ළඟ නතර වෙනවා. ඉතින් ඇයගේ පස්සෙන් ආව යෝෂු දුවන්න ආපු වේගයට ගෑනු ළමයින් දෙන්න එක්කම බිම ඇදගෙන වැටෙනවා. පළවෙනි වැඩේ අසාර්ථක වුණත් ඒකෙන් නවතින්නේ නැති වෙන යෝෂු ඇයට පන්ති කාමරයේදී ලිපියක්ද යවනවා චිත්‍රපටියක් බලන්න යමු කියලා. ඉතින් අන්තිමටම ෂියෝනන් කරන්නේ යෝෂු ඇයගේ මිතුරියට කරදර කරනවා කියලා ගුරුවරියට පැමිණිලි කරලා ඒ වැඩෙත් කඩාකප්පල් කරලා දාන එක. ඔන්න බැරිම තැන ඉස්කෝලේ ඇරිලා ආයි ඇයගේ පස්සෙන් ගිහින් ඔහුට ඇය ගැන පළවෙනි දවසේම හැඟීමක් ඇති වුණා කියලා ලිපියක් දෙනවා. එතකොට ෂියෝනන් නැවේ යෝෂුගේ වැඩේ නවත්තන්න හදනකොට ජියන්යු ඇයව නවත්ත ගන්නවා. ඉතින් ෂියෝනන්ගේ හිතේ ජියන්යු ගැන ටිකක් කැමැත්තක් තිබ්බ නිසා ඔහු කියන දේ අහලා අර දෙන්නට බාධා නොකර ඉන්නවා. ෂියන්චි තරහෙන් යෝෂු දුන්න ලිපිය ඉරලා දානවා යාළුවෝ වෙන්න ඕනේ නෑ කියලා.
සඳුදා උදේ ඉස්කෝලේට එනකොට ෂියන් ශීත ඉස්කෝලේට එනවා දැකලා ජෝෂුවාට කතා කරනවා. ඒත් එකපාරටම ඇයව ඔහුට ටිකක් පොඳ වෙලා වගේ පේන්න ගත්තත් ඒක ගණන් නොගෙන ඇයට කිය සිගුරාත ලබා දුන්න ලිපිය නිසා සිද්ධ වුණ අපහසුතාවයට සමාව ඉල්ලනවා. ඉතින් ෂියන් ශී එකපාරටම ඔහුව අඳුරන්නේ නැහැ වගේ අහනවා ඔයා කවුද කියලා. ඉතින් යෝෂු කියලා නම කිව්වත් ඔහුව දන්නේ නැහැ කියලා යනවා. ෂියෝ නැන්වතය ගණන් නොගෙන ඉස්කෝලේ ඇරිලා යන නිසා යෝෂු හා ජියන්ලු ඇයි යන දිහා හොරෙන් බලන් ඉන්නකොට ඊට ෂියෝ නැන්ද එකතු වෙලා ඉන්නවා දැකලා යෝෂු කලබල වෙනවා. ඉතින් නැයටත් ෂියන් ශීත වෙලා තියෙන දේ මොකක්ද කියලා දැනගන්න ඕන වෙනවා. ඒ නිසා තුන් දෙනා එක්කම ඇයගේ පස්සෙන් යන්න ගන්නවා. ඉතින් මෙයාලා ඇවිත් ඉන්නවා කියලා ඇයට තේරුණ නිසා තුන් දෙනාම ගිහින් ඇයගෙන් අහන්නේ ඇයි යෝෂුව දන්නේ නැත්තේ කිය සතියේ ඔහු දුන්න ලිපියත් ඉරලා දැම්මනි කියලා. ඉතින් නැයි තුන් දෙනාවම දන්නේ නැහැ කිව්වහම කවුරු හරි යාළුවට ගැහුවද කියලා යෝෂුව ඇගේ ඔළුවත් අල්ලලා බලනවා. ඇයි කියන දේවල් කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැති වෙයි කියලා ෂියන් ශී කිව්වහම යෝෂු විශ්වාස කරනවා. ඒ නිසා මොකක්ද ඇයට තියෙන අවුල කියලා අහනවා. ඇයට සින්ඩ්‍රෝමය කියලා රෝගයක් තියෙනවා. යාළුවන් ගැන මතකය දවස් 7යි තියෙන්නේ. ඊළඟ සතියේ ආයි මතකේ නැහැ. මේ රෝගය අනතුරකින් උන ආබාධයක් වෙනවා. ඇයි කලින් ගියේ ඉස්කෝලේ මිතුරන්ව හැම සඳුදා දිනකම මුණ ගැහෙනකොට අමතක වෙලා තියෙනවා. ප්‍රතිකාර කළත් එහෙම වෙන්නේ ඇයි කියලා හොයාගෙන නැහැ. මේ නිසා ඇයට මිතුරන් යති කරගන්න බෑ. ඇයි කියන දේවල් බොරු නෙමෙයි කියලා ඔප්පු කරන්න තියෙන එකම විදිය තමයි ඇයි ලබාගත්ත බේත්. ඒ නිසා ඇයි කියනවා ඇයත් සමග මිතුරු වෙන්න උත්සාහ කරන්න එපා කියලා. ඒත් යෝෂු යෝජනා කරන්නේ සතියකින් මිතුරන් බිමු කියලා. ඒ කියන්නේ මේ සතියේ මිතුරන් විදියට ඉඳලා ඊළඟ සතියේ ආයි මිතුරන් විදියට නැවත අඳුරගමු කියලා. හැම දිනවම ඇයට මතක හිටිනකන් එහෙම කරමු කියනවා. ඒත් ඇයට අවශ්‍ය විභාගයේ ලියලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න නිසා මිතුරන් අවශ්‍ය නැහැ කියලා මග ඇරලා යනවා. ඒත් යෝෂු බලාපොරොත්තු බිඳ ගන්නේ නැහැ. ඇයත් සමග කොහොම හරි යාළු වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා ඔහු කරන්නේ ඇයගේ මතකය අමතක වීමේ රෝගයට හොඳ කෑම බීම වගේම තව අවශ්‍ය දේවල් ලබා දෙන එක. ඒ වගේම තමයි මතකය වැඩි කරගන්න කියලා යාළුව තුන් දෙනා එකතු වෙලා නටන්නක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔහු ගෙනත් දෙන කැඳෑයේ බිව්වේ නැති වුණොත් ෂියෝනන් ඒව අරගෙන යෝෂුව තරහ ගස්සවන්න අමතක කරන්නේ නැහැ. ඔහු මොන දේ කළත් ඇය අන්තිමටම ගණන් නොගෙන යනවා. ඒ වගේම යෝෂු ගෙදර යනකොට මගදී ඇයව හම්බ වෙලා මතකයේ අමතක වීමේ පොතක් කියවලා එකතු කරගත්ත විස්තර ඇතුළත් කරලා පොතක් හදලා තිබුණ නිසා ඇයට ප්‍රයෝජනවත් වෙයි කියලා දෙනවා. ඊට පස්සේ ඔහු කියන්නේ කොහොම හරි ඔහුට ඇයගේ මිතුරෙකු වෙන්න ඕන. ඒ නිසා ඇයට ඔහුව මතක් වෙන්න ක්‍රමයක් හොයා ගන්න ඕන කියලා. පොත් කඩේට එකගෙන ගිහින් ඇය කැමති පොතක් මිලදී අරගෙන ඉස්කෝලේ අතහැර දෙමු තාරකා විද්‍යාව පරීක්ෂා කරන පරීක්ෂාකාරයකට එකගෙන යනවා. ඉතින් එතන ඉඳලා දෙන්නත් එක්ක පාඩම් වැඩි කරන්න පටන් ගන්නවා. ඒ වගේම ෂියෝනන් හා ජියන් මෝද එයාලා සමග එකතු වෙලා මේ විද්‍යාගාරයේ සුද්ධ කරන්නත් ගන්නවා. වගේම එයාලගේ පින්තූර අරගෙන අලවන්නත් අමතක කරන්නේ නැහැ. ඒව වලින් ෂියන් ශීට කට්ටියව අමතක වුණොත් නැවත මිතුරන් බවට පත් වෙන්න උදව් වෙන නිසා. ඒ වගේම ඇයට අරන් දීපු පොතේ යාළුව තුන් දෙනා ගැන විස්තර ඇතුළත් කරලා හදලා ඇයට දෙනවා. යාළුව අමතක වෙනකොට නැවත අඳුර ගන්න මේ පොත වැදගත් වෙයි කියලා. හැම සතියකම සඳුදා දවසේ තුන් දෙනත් එක්ක එකතු වෙලා ඇයට උන් යාළුව කියලා නැවත මතක් කරලා දෙනවා. මේ නිසා ඒක ඇයට ලොකු උදව්වක් වෙනවා නැවත යාළුව ඇති කර ගන්න. එක දවසක් යෝෂු පන්තියේ නිදාගෙන ඉන්නකොට නෝට් එකක් ඔහු ළඟින් තියලා කට්ටියම යනවා. ඉතින් ඔහු ඇහැරෙනකොට ගොඩක් හවස් වෙලා තියෙනවා. එතකොට නෝට් එකේ ලියලා තියෙනවා දකින්නවා එයාලා සුපුරුදු පරිදි හම්බ වෙන රහස්ථානියට එන්න කියලා. කොමාරි කළුවර වැතිලා නිසා ඇතුළට ගියත් කවුරුත් නැහැ කියලා දකින්නවා. ඉතින් තුන් දෙනාම ඔහුව සර්ප්‍රයිස් කරලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ගන්නවා. ඉතින් ගොඩක් මහන්සි වෙලා සරසලා තියෙනවා දැක්කහම ඔහු තුන් දෙනාටම ස්තුති කරලා ඔහු ප්‍රාර්ථනා තුනක් කරන්න ගන්නවා. එකක් විභාගයේ සමත් වෙන්න, අනිත් එක ෂියන් ශීගේ රෝගයේ ඉක්මනටම හොඳ වෙලා
සාමාන්‍ය මතකයක් ලබා ගන්න. තුන්වෙනි ප්‍රාර්ථනාව කියන්න හදනකොටම ඉස්කෝලේ සිකියුරිටි ගාඩ් එනවා ඇහිලා හැමෝම විද්‍යාගාරයෙන් එළියට දුවන්න වෙනවා. ඉතින් යූෂු ෂියන්ෂි සමග වගේම ෂියෝනන් ජියන්ු සමග බෙදිලා ගිහින් ආරක්ෂක නිලධාරියාගෙන් හැංගෙනවා. කොමාරි යූෂුවා ෂියන්ෂි ඉන්න තැන ආරක්ෂාව තියෙන තැනක් නිසා ෂියන්ෂි යූෂුට කියන්නේ ඕගේ තුන්වෙනි ප්‍රාර්ථනාව කියන්න නැත්තම් අවසනාවන්ත වෙන්න පුළුවන් කියලා. ඇය ළඟ තිබුණු කෑම වගේකට ඉටිපන්දමක් තල්වලා ප්‍රාර්ථනා කරන්න කියනවා. ඔහුගේ තුන්වෙනි ප්‍රාර්ථනාව විදිහට ඔහු ඇයගේ අත්තකින් අල්ලගෙන කියන්නේ ඔහුට ඇය කෙරෙහි ආතරයක් ඇති වෙලා ඔහුව ඇයට මතකයේ තිබිලා හැමදාම එකට ඉන්න ලැබෙන්න කියලා. ඉතින් ඇයට ඔහු ආතරය ප්‍රකාශ කරනකොට මොකුත්ම නොකිය එතනින් යනවා. ඔන්න සඳුදා දවසක ආයි ඉස්කෝලේ ගියාම ඔහු ඇය ළඟට ගිහින් දිනපොත කියවුවද කියලා අහනවා. ඉතින් ඇය එහෙම දිනපොතක් ගැන දන්නේ නැහැ කියලා කිව්වහම කට්ටියම කලබල වෙලා බලන් ඉන්න අතර යෝෂුව ඇයට ඔහුව මතක් කරලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඇය ඒ පොත කියවලා නැති නිසා වගේම යෝෂුවත් ඇයට අමතකයි කියලා තේරුණාම ඇයගේ පොත් ටිකක් ඇදලා බලන්න ගන්නවා පොත තියෙනවද කියලා. ඉතින් මතක නැති ෂියන්ෂි කෑ ගහලා ඔහු ඉවත් කරලා දානවා. ඉතින් ඇයි කියන්නේම ඇය ළඟ දින පොතක් නැහැ කියලා. මේක ඉවසන්න බැරි වෙන යෝෂු ඇයව එක්කගෙන තාරකා විද්‍යාගාරයේ ඇති තැනට යනවා. ඒත් ඒකත් ලොක් කරලා වහලා තාලා නිසා ඇයට විද්‍යාගාරයේ ඇතුලේ එකතු කරලා තියෙන මතකයන් ඇතුළත් පින්තූර ටික පෙන්වන්න බැරි වෙනවා. ඊට පස්සේ ෂියෝනන්ගේ ෆෝන් එකේ තිබුණ පින්තූර වගේක් පෙන්නවත් ඇයට ඔවුන්ව විශ්වාස නැති නිසා එතනින් යනවා. යෝෂු කරන්නේ ඔවුන්ගේ සිගුරාතා අන්තිමටම හම්බ වුණ තැන පොත දාලා ගිහින් තියනවද කියලා පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම ඇයිගේ ෆෝන් එකේ ඔහුගේ නම්බර එක තිබිලා කතා කරලා බලලා කියන්නේ නම්බර එක තිබ්බ නිසා ගත්තා වගේම ඇයට නැති වුණ මතකයන් ඕනේ නැති නිසා පොත හොයන්න එපා කියලා. ඉතින් ඇයට ඕන මහන්සි වෙලා පාඩම් කරලා කොහොමාරි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න. ඇයගේ මතකයන් අහිමි වුණත් ඇය වෙනුවෙන් ඔහුද කරන්නේ දැන් මහන්සි වෙලා වැඩ කරලා ඇය යන්න හදන විශ්වවිද්‍යාලයට කොමාරි ඇතුළත් වෙන්න. ඒ බැරි වුණත් ඇය ළඟ ඉන්න උපරිම උත්සාහ කරන්න හදනවා. ඒ මොනවා කිව්වත් ඇය කියන්නේ ඇයට ඌගෙන් වැඩක් නැහැ, මිතුරන් ඕනේ නැහැ, ඒ නිසා ඇයට ළඟ වෙන්න එපා කියලා. විශේෂයෙන්ම යූෂුට නම් ඇයට ළඟ වෙන්න හදන්නවත් එපා කියලා එතනින් යනවා. වගේම ඇයව ඌට පොඳ වෙලා පේන්න වගේ අරගෙන සිහිය නැති වෙලා ඌ වැටෙනවා. අන්තිමටම ඌට රෝහලේ තමයි නවතින්න වෙන්නේ. වෛද්‍යවරු කියන්නේ ගොඩක් මහන්සි වෙලා තියෙන නිසා ඌට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ජියන් ඌහා ෂියෝනන් සමග ෂියන්ෂීත ඌව බලන්න රෝහලට ඇවිත් හිටියත් ඇයට ඇතුළට එන්න හිතෙන්නේ නැහැ. ඈත ඉඳලා යූෂුගේ අම්මා කියන දේවල් අහන් ඉන්නවා. යාළුව දෙන්නා ගියාට පස්සේ තමයි ඇයි යූෂුගේ අම්මත් එක්ක කතා කරන්න ගන්නේ. යූෂු කියන්නේ වෙනත් ඉස්කෝලේක ඉඳලා මාරු වෙලා ආපු කෙනෙක් වෙනවා. මේ නිසා ඌට විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පවා හරියටි සූදානම් වෙන්න බැරි වෙලා තියෙනවා කියලා තමයි ඇය නම් කියන්නේ. ඒත් යූෂුගේ අම්මට ෂියන්ෂි කියනවා ඌට ඇත්ත දැනගන්න ඉඩ දෙන්නේ නැද්ද කියලා. හරියට යමක් ඔහුගෙන් හංගනවා වගේ. ෂියන්ෂි යූෂුගේ අම්මව කලින් ඉඳලා දැනගෙන හිටියා වගේ තමයි කතා කරන්නේ. ඉතින් ඔහුගේ අම්මා නම් කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ළඟ වෙන නිසා ඒ දේවල් වැදගත් නැහැ කියලා. ඔන්න ඊට පස්සේ ෂියන්ෂි අලුත් ඉස්කෝලේ යාළුවන්ට ඇය බොරු කළා කියලා සමාව හිතින් ඉල්ලනවා ඇයි වගේ කෙනෙක් යාළුවෙක් විදිහට කාටවත් ඕනේ නැහැ කියලා. ඊට පස්සේ පෙන්නන්නේ ෂියන්ෂිගේ කලින් උසස් පාසලේ සිටුවීමක්. උසස් පාසලේ පළමු වසරේදී ඇයට හොඳ මිතුරියක් මුණ ගැහෙනවා. ඇය නම්ින් ෂූජි වෙනවා. ඇය දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක් වෙනවා. ඉතින් ෂූජිව හම්බ වුණ මුල් දවසේම ඇයට පියානෝ වාදනය පුරුදු කරනකොට ඒ රූම් එක ඇතුළට බාස්කට් බෝල් එකක් එකපාරටම එනවා. ඉතින් ඒක හොයන්න පිරිමි ළමයෙකු මේ දෙන්නා ඉන්න තැනට එනවා. ඒ පිරිමි ළමයා තමයි යෝෂු වෙන්නේ. එතකොට ඌ කලින් ගිහින් තියෙන්නේ ෂියන්ෂිගේ ඉස්කෝලේ තමයි.
කොහොමාරී එදා ඔහු මේ දෙන්න වඳුර ගන්නවා ඒ වගේම එදා ඉඳලා ෂූජිහා ශියන්ෂි හොඳ මිතුරියන් බවට පත් වෙනවා වගේම ෂූජිගේ හිතේ යූෂු ගැන කැමැත්තක් ඇති වෙලා තියෙනවා කියලා ශියන්ෂි දකිනවා ඉතින් නැයට උට ලං වෙන්න ශියන්ෂි උදව් පවා කරලා තියෙනවා ඇයිගේ බයිසිකලේ හුලන් ඇරලා ඔහුත් සමග බයිසිකලේ යන්න අවස්ථාවක් පවා නිර්මාණය කරලා දෙනවා ඊට පස්සේ ඉතින් මේ දෙන්නා සමග යූෂු මිතුරු වෙන්න ගන්නවා වගේම තුන්දෙනා ගොඩක් ළඟින් ආශ්‍රය කරන්නත් ගන්නවා කතාව සාමාන්‍ය කාලයට එනවා ඔන්න සඳුදා දවසේදී ෂියන්ෂි ඉස්කෝලේට ගියාම යූෂුව කණන් ගන්නේ නැතුව ඉන්න එකට ඔහු ගොඩක් අවුලෙන් ඉන්නේ කොහොම හරි එදා රෝහලේදී ෂියෝනන් හා ෂියන්නු යූෂුව බලලා එනකොට ඇයි නැවතිලා හිටපු නිසා ෂියන්නුට ඇයි ගැන සැකයක් ඇති වෙලා ඇයිගේ විස්තර හොයන්න ගන්නවා ඒ විස්තරය එක්ක ජියන්ුට හා ෂියෝනන්ට ඇයව හම්බ වෙන්න ඕන වෙනවා ඉතින් මුලින්ම මේ දෙන්නා ඇයිගෙන් අහන්නේ අඳුරන්නේ නැහැ වගේ හැසිරෙන්නේ ඇයි කලින් ගියේ ඉස්කෝලේ මොකද උනේ කියලා ඊට පස්සේ ජියන්ු හොයාගෙන තියනවා යූෂුත් කලින් මේ ඉස්කෝලේටම ගිහින් තියනවා කියලා මේ නිසා ඔහුගේ විස්තර පෙන්නලා ෂියන්ෂිගෙන් අහන්නේ ඔහුව තන්නව නේද කියලා ඒ වගේම ඇයට රෝගයක් නැහැ බොරුවට රෝගයක් තියනවා වගේ හැසිරෙන්නේ කියලා ඇයිගේ විස්තර ඇතුළත් පත්‍රිකාව පරීක්ෂා කරලා බලපු නිසා තේරුම් ගන්නවා ඒ විතරක් නෙමෙයි ෂියන්ෂි කලින්ගේ ඉස්කෝලේට ෂියෝනන්ගේ යාළුවෙක් යන නිසා ෂියන්ෂි හා යූෂු ගැන විස්තර අහලා තියනවා ඉතින් ෂියෝනන්ට ඔහු කියලා තියෙන්නේ ෂියන්ෂිගෙන් ඈත් වෙලා ඉන්න කියලා ඒකට හේතුව මොකක්ද කියලා ෂියන්ෂිගෙන් ඇහුවාම ඇයි හේතුව විදියට මතකයන් අමතක වීම ගැන කිව්වත් තවත් ඕන් නේතේ විශ්වාස කරන්න සූදානම් නැහැ. ඒ විතරක් නෙමෙයි. ෂූජි කියන ෂියන්ෂිගේ හොඳම මිතුරිය ගැනත් අහනවා. එතකොට ඇගේ ඇස්වලට කඳුළු ඇවිත් මොකුත් නොකිය හයියෙන් අඬන්න ගන්නවා. ඒ වගේම ඇයි සමාව ඉල්ලනවා බොරු කරපු එකට. ඇයිද යූෂුට ඇත්ත කියන්න දවසක් හිතිලා ඒත් ඔහු බලන් ඉන්න විදිහට ඇත්ත කියන්න බැරි නිසා මතකේ නැති කෙනෙක් විදිහට හැසිරලා තියන්නේ ඇත්තටම මතකේ නැති කෙනා ඇය නෙමේ ඒ යූෂු කියලා තමයි ඇයි කියන්නේ ඔන්න ඊට පස්සේ ඇයි මොකක්ද උනේ කියලා කතාව කියන්න ගන්නවා දවසක් තුන් දෙනා එක්ක පික්නික් එකක් ගිහින් තියනවා එදා කෑනු ළමයින් දෙන්න යූෂුව තාලා ගඟ පැත්තට පොට්ටුවකින් යනවා එදා පික්නික් බෑග් එකට ෂූජි අය ඔහුට කැමතියි කියලා ලිපියක්ද දාලා තමයි ඇවිත් තියෙන්නේ. ඒ නිසා ෂූජි පුදුම කලබලයකින් ඉන්නේ. ඔහු පික්නික් බෑග් එක ඇරලා ඒ ලිපිය අරන් බලයි කියලා. ඉතින් කලබල වැඩි කමටම බෝට්ටුවේ හිටගන්නකොටම බෝට්ටුව බැලන්ස් එක නැති වෙලා ෂූජිව වතුරට වැටෙනවා. ඉතින් ණයව බේරගන්න ගිහින් අන්තිමටම ෂියන් ජීවත් වතුරට වැටෙනවා. කොමාරි දෙන්න උදව් ඉල්ලලා කෑ ගහනකොට යූෂු ඇවිත් බේර ගන්න හැදුවත් ඌට ෂියන්ෂිව විතරයි අහුවෙන්නේ. ඉතින් ෂූජිව වතුර යටට ගිලිලා යනවා. ෂියන්ෂිව බෝට්ටුවට දාන්න ගියාම ඔහුගේ ඔළුව බෝට්ටුව ඇති යකඩයක වැදිලා තුවාල වෙනවා. ඉතින් මේක නොදකින ෂියන්ෂි ඌට කියන්නේ ෂූජිව බේර ගන්න කියලා. ඉතින් අර තුවාලේ අමාරුව තිබියදීම ඌ ෂූජිව හොයාගෙන වතුර යටට ගියත් ඔළුවට ඇති වුණ බලපෑම නිසා ඌටද වතුර යටදී සිහිය නැති වෙනවා. ඉතින් ෂියන්ෂි මහ හයියෙන් උදව් ඉල්ලලා කෑ ගහන්න ගන්නවා දෙන්නම උඩට ආවේ නැති නිසා. අන්තිමටම ෂූජි වතුර යට ගිලිලා මිය යනවා. ඒ වගේම ඇය ෂූජිව අන්තිමටම බලන්න ආවහම ෂූජිගේ පවුලේ අය ඇයට කෑ ගහලා එළව ගන්නවා ඇයි නිසා ෂූජි මිය ගියේ කියලා. ඒ විතරක් නෙමෙයි යූෂු බේරුණත් ඔහු තවමත් කෝමා වෙලා ඉන්නේ ඔහුගේ හිසට උන තුවාලේ නිසා. ඉතින් මේ උන දේවල් එක්ක ඉස්කෝලේ ළමයින් ෂියන්ෂි දිහා නර්ග විදියට බලන් අරන් ඇයව කොන් කරන්න ගන්නවා. යාළුව දෙන්නට උන දේවල් එක්ක ෂියන්ෂිද ගොඩක් දුකින් ඉන්නේ. දවසක් ෂියන්ෂිට ආරංචි වෙනවා යෝෂුට සිහිය ඇවිත් කියලා. ඒ නිසා ඇය ඔහුව බලන්න ගියත් යෝෂු ඇයව අඳුරගන්නේ නැහැ. ඔහුගේ හිසේ වේදනාව තවමත් ඇති නිසා සිද්ධ වුණ කම්පනයත් එක්ක අනතුර තවසේ සියලුම දේවල් ඔහුට අමතක වෙලා තියෙනවා. ඒ නිසා තමයි ෂියන්ෂි පව අමතක වෙලා ගිහින් තියෙන්නේ. ඉතින් උන දේවල් එක්ක යූෂුගේ අම්මා
ශියන්ජීට කියන්නේ ආයි යාලව බලන්නවත් එන්න එපා කියලා ඔවුන් ඉන්න පළාතෙන්ද වෙන පළාතකට යනවා හැමදේම මුලින් ඉඳලා පටන් ගන්න. ඉතින් එදා ඉඳලා ඇයට ඒ ඉස්කෝලේ හරියට ඉගෙන ගන්න බැරි වෙනවා ළමයින් ඇයට අපහාස හිරියර කරන නිසා. ඉතින් ඇයගේ අම්මා කරන්නේ ඇයව වෙන පළාතක ඉස්කෝලේකට නැන්ද කෙනෙක් ආව නවත්තලා යවන එක. අන්නේ එතකොට තමයි ඇය අලුත් ඉස්කෝලේකට එනකොට ආයි යූෂුව ඇයට මුණ ගැහෙන්නේ. ඉතින් ඔහුව අඳුරන්නේ නැති විදිහට ඇය ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම ශූජිට ලැබෙන්න ඕන ලිපි යූෂුගෙන් ඇයට ලැබෙන්න ගත්තාම ඔහුව ප්‍රතික්ෂේප කරන්න ගත්තා වගේම ඇයට මතකයන් අමතක වීමේ රෝගයක් තියෙනවා කියලා ඔහුට බොරු කරලා ඔහුව මගහැරලා තියන්නේ. ඒ නිසා ඇයම තමයි ඔහු දුන්න දිනපොත පවා ලාච්චුවට දාලා ලොක් කරලා ආයි ගන්නෙ නැති වෙන්න වැඩ කරලා තියන්නේ. ඒ වගේම තාරකා විද්‍යාගාරයේ ලොක් කරලා ආයි යන්න බැරි වෙන විදිහට වැඩ සිද්ධ කරලා තියන්නේ. එදා ඔහුගේ අම්මත් කියලා තියන්නේ ඔහුගේ නරක මතකයන් ඔහුට මතක් වෙන්න නොදී ඉවත් කරලා දාන්න ඕන කියලා. ඉතින් මේ කතාව කියලා ඉවරුණාට පස්සේ ෂියන්චුයි යාළුව දෙන්නගෙන් ඉල්ලන්නේ යූෂුට මේ ගැන කිසිම දෙයක් කියන්න එපා, විභාගයේ ඉවර වුණ ගමන් ඇය මෙහෙන් යනවා කියලා. ඉතින් ෂියෝ නෑන් ඇයව සනසනවා ෂූජි නැති වුණ එක ඇතුළු සියලුම දේවල් ඇය අතින් වුණ දේවල් නෙමෙයි කියලා. ඔන්න ඊට පස්සේ යාළුව දෙන්නත් ෂියන්චීට උදව් කරනවා යූෂු අයගෙන් ඇත් කරවන්න. ඔන්න විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ එනවා. හැමෝම විභාගයට හොඳට ලියලා පිට වෙලා යනවා වගේම යූෂුට ෂියන්චුයිව බලන්න යන්න ඕනේ කියලා ජියන්ුට කියනවා. ඇය මොන විශ්වවිද්‍යාලයට තෝරගන්න හදන්නේ කියලා දැනගන්න ඕනේ කියලා. ඒත් ඇයව මුණ ගැහින්නේ අනේකෙන් වැඩක් නෑ කියලා ජියන්ු යනකොට කලබල වෙලා යූෂු අහන්නේ ඒ අදහස් කරපු දේ මොකක්ද කියලා. ඇය හැමෝටම බොරු කළා ඒ නිසා අනේකෙන් කාලේ නාස්ති වෙන්නේ ඒක වෙන්නේ නෑ කියලා දෙන්නත් එක රණ්ඩු වෙන්න අරගෙන අන්තිමටම දෙන්නම පූල් එකට වැටෙනවා. ඉතින් පූල් එක ඇතුලේදී යූෂුට අමතක වුණ මතකයන් අතර හිටපු ෂූජි කියන නම මතක් වෙන්න ගන්නවා. ඔහු ගොඩට ඇවිත් ඒ කවුද කියලා කල්පනා කරනවා වගේම යූෂු ෂියන්චීව මුණ ගැහෙන්න ඇයි ඉන්න තැනට යන අතර ඒ වෙනකොටත් ඇය පිට වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඔහු බස් එක අල්ලගන්න ගියත් ඇයව මගේ ඇරෙනවා. ෂියන්චී ගෙදර ආව ගමන්ම ෂූජිගේ සොහොන ළඟට යන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම එදා දෙන්න හිටපු ගඟ මැදට ගිහින් ඇය දුක් වෙන්නත් ගන්නවා. කොහොම හරි යූෂු ෂූජිගේ සොහොන ළඟට දවසක් යනකොට ඇයගේ සහෝදරයා ඉඳලා ඔහුව ගෙදර එක්කගෙන යනවා. ඉතින් ෂූජි ළඟ තිබුණ තුන් දෙනාගේ පින්තූර වගයක් වගේම ඔහුට ලියපු ලිපියක්ද මේ පෙට්ටියේ තියෙනවා කියලා දෙනවා. ඒ වගේම එදා වුණ දේ හදිසි අනතුරක් කියලා ෂූජිගේ පවුලේ අය දැන් තේරුම් අරගෙන තියෙනවා. අන්තිමටම ෂූජිගේ පවුලේ අයත් සමග කෑම වේලත් අරගන්න අතරේදී ඇයගේ දෙමව්පියන් ඔහුට කියනවා දැන් ෂූජි ගිහින් ඉවරයි, ඒ නිසා ඔයාලගේ ජීවිත එක තැන නැවතිලා ඉන්න එපා, තමන් ගැන සැලකිලිමත් වෙන්න කියලා. ඒ වචන ටිකට යූෂුට ගොඩක් දුක හිතිලා අඬන්න ගන්නවා. ෂියන්චීට එක්තරා පාර්සල් එකක් ලැබිලා බලනකොට දකින්නේ යූෂු ලියපු දින පොතක් තියෙනවා. ඉතින් ඒකේ තියෙන විදිහට ඔහුට ඇය ගැන අද ඊයේ කැමැත්තක් ඇති වෙලා නෙමෙයි. එදා ෂූජි සමග ඇයව මුලින්ම මුණ ගැහුණ දවසේ ඉඳලා තමයි ඔහුගේ හිතේ ඇය ගැන කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඔහුට එදා ඔහුගේ හිතේ තිබ්බ හැඟීම ෂියන්චීට කියන්න හම්බ වෙලා නැහැ. මගේ ඇරිලා තියෙනවා. ඒ වගේම ෂූජිගේ බයිසිකලේ කැඩිලා ඇයත් සමග යන දවසේදී පවා ෂියන්චී ගැන තමයි ඔහු ආලා දැනගෙන තියෙන්නේ. ඉතින් පොත කියවලා ඉවරුණාට පස්සේ ඇයට ඌව හොයාගෙන යන්න ඕනේ වෙලා ඇය ඌව හොයාගෙන ඉස්කෝලේ තාරකා විද්‍යාගාරයේ තිබුණ තැනට යනවා. ඇයව දකින යූෂුද ගොඩක් සතුටින් ඇය ළඟට ඇවිත් ගොඩක් කාලෙකින් හම්බ වුණේ කියනවා. ඔහුගේ මතකයන් ආව නිසා ඔහුගෙන් හැමදේම හංගපු එකට ඇය සමාව දෙILLනවා වගේම ෂූජි එක්ක එකට බලන්න හිටපු හැමදේම ඇයට නරඹන්න ඕනේ කියලා අඬන්න ගන්නවා. ඉතින් තනියම හැමදේම ඇය මෙච්චරකල් විඳ දරා ගත්ත නිසා ඔහුට මින්සරේ ඇය සමග ඒ දේවල් විඳින්න ඉඩ දෙන්න කියලා ඇයව වැළඳ ගන්නවා. ඊට පස්සේ ආලෝ හතර දෙනාම නැවත එකතු වෙලා අලුත් අවුරුදු උදාව
එකට ඉඳලා සමරනවා. ෂියන්ජීට ගොඩක් සතුටු හිතෙනවා කියනවා සතියක යාළුවන්ම ඇයට මුණ ගැහුණ නිසා. ඉතින් මේ විදිහට ඇයගේ හොඳම මිතුරන් ටික මුණ ගැහුණ නිසා අවසානයේදී ඇයි හිතින් තනියම දුක් විඳපු වේදනාවන් අමතක කරලා තාන්න පුළුවන් වෙනවා වගේම ඇයත් සමග දුක බෙදා ගන්න යූෂු ළඟ ඉන්න නිසා ශෝචිව මතක් වෙන හැම සැරේකම හිත සනස ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට 1 week friend movie එකත් අවසන් වෙනවා ඉතින් මේ movie එක ගැන ඔයාලට හැඟින දේත් කියාගෙන යන්න අමතක කරන්න එපා තවත් මේ වගේ movies ඉස්සරහට ඔයාලා වෙනුවෙන් අරන් ඉන්නම් කියලා අදට සමු ගන්නවා